அதான் அப்படி மேப்பாடுமே இங்கே தண்டையாண்டு நேச்சுரல் சஃபாய இன்க்ளூஷன் சொல்லு தொங்குந்தி கொட்டஸ் பாடங்க அங்க பணஸ் எக்கு அப்படி தான் பலமும் பலவினி கொட்டஸ்டையா மித்தன தேன்னே அப்பட்டைட் இன்க்ளூஷன் கக் நில் மெனிக் ப்ளூ சஃபாய சேத்துலித்தீன் මේ ඇපටයිට් ඉන්ක්ලූෂන් එක දිහා බල. සාමාන්‍යයෙන් මේක ඇපටයිට් ඉන්ක්ලූෂන්ස් තමයි නැචුරල් සෆයර්ස් ඇතුලේ බොහෝ විට බහුලවම ඇතුළත් වෙන ඉන්ක්ලූෂන් එක. මේ මයික්‍රෝ රාමන් ටෙස්ට් එකෙන් තමයි හඳුනාගෙන තියෙන්නේ මේක ඇපටයිට් කියලා. මේක නිකන් බලු දතක් වගේ ක්‍රිස්ටල් එකක් හැඩයට ඇපටයිට් එක පිහිටලා තියෙනවා. එතකොට මේකේ අවට පරිසරය හොඳට බැලුවොත් බොහොම පිරිසිදු පරිසරයක් තියෙනවා. එතකොට මේකෙන් පෙන්නනවා මේක හීටඩ් නෙවෙයි. මේ ඇපටයිට් කණිජයේ හැඩයට කිසිම හානියකුත් වෙලා නැහැ. මේක හීටඩ් ඉන්ක්ලූෂන් එකක් නෙවෙයි, නැචුරල් ඉන්ක්ලූෂන් එකක්. එහෙනම් මේ ගල නැචුරල් ගලක්. දැන් අපි යනවා මේකට. මේකේ තියෙන රිනර්ස් පටිකය පතකනේ. රිනර්ස් පටික කියන එක නෙගටිව් ක්‍රිස්ටල් කියන එක. මේ පුංචියට වටේට තියෙනෙත් නෙගටිව් ක්‍රිස්ටල්ස් වගේක්. මේ තියෙන මේ ලොකු එකක් දිගට දී. එතකොට මේ රිනර්ස් පටික නැත්තම් නෙගටිව් ක්‍රිස්ටල් මාලාවක් මෙතන තියෙන. ලොකු නෙගටිව් ක්‍රිස්ටල් එක පුංචි නෙගටිව් ක්‍රිස්ටල්ස් මාලාවකින් වට වෙලා තියෙන. මේ පරිසරය දිහා බැලුවමත් මේකේ මේ ෆින්ගර් ප්‍රින්ට්ස් වගේ තියෙන කොටස් දිහා බැලුවමත් උණු වූ ගතියක් පේන්නේ නැහැ. හොඳට බලන්න මේ වටේ තියෙන ඉන්ක්ලූෂන්ස් ඔක්කොම ඒ ගල හැදෙන මොහොතේ සිද්ධ වෙච්ච දේවල්. පස්සේ ඉහළ උෂ්ණත්වයකටවත් පහළ උෂ්ණත්වයකටවත් රත් කරලා නැහැ. එහෙනම් මේකෙන් පෙන්නන්නේ මේකත් නැචුරල් ඉන්ක්ලූෂන් එකක්. දැන් මේ තියෙන්නේ ෆයිබර් ඔප්ටික් ආලෝකේ ආලෝකමත් වුණාම ෆයිබර් ඔප්ටික් මතකනේ අර අපි 48 වෙනි පාඩමේදී කරපු ආලෝක තත්වයන් ගැන කීපයක් මං කිව්වේ ඉදිරියට පාඩම් වලට උමනා වෙනවා කියලා. ඒත්තර මේ ප්‍රකාශ තන්ත්‍ර නැත්නම් මේ ෆයිබර් ඔප්ටික් ආලෝකයෙන් ආලෝකමත් වෙච්ච වෙලාවේ මේ පේනවා නිකන් වටකුරු හා දිගටි දිගටි හැඩතල. ඒත්තර මේ වටකුරු දේවල් ඔක්කොම අර අපේ රුධිරයේ තියෙන පට්ටිකා රුධිර පට්ටිකාව. ඒ නිසා මේකට ඒ නමම අරන් තියෙනවා. ඉවත් කරන ලද පට්ටිකා මෙම නිල් මැණික් තුළ දෘශ්‍යමාන වේ. එහෙනම් මේ නිල් මැණික් ඇතුලේ මේ විදිහට පරිසරයක් පේනවනම් ඉන්ක්ලූෂන්ස් වල මේ පේන ඉන්ක්ලූෂන්ස් පරිසරය නැචුරල් ඉන්ක්ලූෂන්ස් ගල හැදිච්ච වෙලාවේ හැදිච්ච ඉන්ක්ලූෂන්ස් හීට් ට්‍රීට්මන්ට් එකක් කරලා නැහැ. මේකට ගියොත් මේකේ පේනවා ෘජුකෝණාස්රාකාර නිකන් තුවාලයක් හොඳ වුණා වගේ රටාවක්. මේතු වෙන ඉන්ක්ලූෂන්ස් හොඳට නිරීක්ෂණය කරන්න, මේ වටේම නිරීක්ෂණය කරන්න. ඉතින් මෙතන තියෙන ෆින්ගර් ප්‍රින්ට් එකක් ඇඟිලි සලකුණා ෆින්ගර් ප්‍රින්ට් එකක් වැනි එකක්. මේක ඇතුලේ පේනවා ෘජුකෝණාශ්‍රය කළ හැඩවල සුව කිරීමේ රටාවක්. ඒ කියන්නේ සුව වෙච්ච තුවාලයක් හොඳ වුණා වගේ. එතකොට මේ ඇඟිලි සලකුණ සියක්ෂයට සමාන්තරව පිහිටලා තින්නේ සියක්ෂයට සමාන්තරව. එතකොට මෙතන පෙන්නනවා අපිට බොහොම විචිත්‍ර දර්ශනය. මේ විදිය විචිත්‍ර දර්ශනය සහිත ඉන්ක්ලූෂන්ස් බහුලයි සෆයර්ස්. සමහර විට මේ විදිය ඉන්ක්ලූෂන් එකක් නෝමල් ලෙන්ස් එකට 10x එකට පවා පේන්නත් පුළුවන්. සමහර විට PVS එකට පේන්නත් පුළුවන්. එහෙම ගල් මට මොන ගහිලා තියෙනවා. ඉතින් අඳුර ගන්න පුළුවන් PVS-ට මේක දැක්කත් අඳුර ගන්න පුළුවන් මේක හීට් කරපු නැති ගලක් කියලා. මේකට આવුත් මෙතන තියෙනවා ෂඩස්රාකාර ස්පටික හැඩ. මේ ලොකු එක ඇතුලේ මේ ලොකු ඉන්ක්ලූෂන් එක ඇතුලේ ෂඩස්රාකාර ස්පටික හැඩ ගොඩක් පේනවා මේ. පැති 6යි. මේ ඇත්තටම කොරන්ඩම්ම තමයි. බ්ලූ සෆයර් එක ඇතුලේ බ්ලූ සෆයර් වල ස්පටික හැඩය තමයි ෂඩස්රාකාර හැඩේ. මේ පුංචි ෂඩස්රාකාර ස්පටික කියන්නේ නිල් මැණික් වල ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස්. මේවත් නිල් මැණික්මයි. ඒ කියන්නේ කොරන්ඩම්මයි.
එතකොට මේ විදිය රටාවක් දැක්ක මෙතනත් මෙන්න ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනවා කිසිම හානියක් නැහැ ඒවට නැචරල් විදිහටම තියෙනවා එහෙනම් මේකෙන් මේ දර්ශනයනොත් අපිට අඳුර ගන්න පුළුවන් මේ ගල අන්හීටඩ් නැචරල් එතකොට මෙතනට ආවහම ඒකම වෙනත් ආලෝක පරිසරයක් ඇතුළේ තමයි නිරීක්ෂණය වෙලා තින්නේ එතකොට මේ ෂඩස්රාකාර ස්ඵටිකයක දැන් හොඳට පේනවා දේදුළු පහේකුත් එක්ක අර 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 ඉන්ක්ලූෂන් එක මේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් එක මේ වටේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් එක හොඳට බලන්න දැන් මේ ෂඩස්රාකාර ලොකු ඉන්ක්ලූෂන් එක ඇතුලේ පුංචි පුංචි ෂඩස්රාකාර ඉන්ක්ලූෂන්ස් තියෙනවා දේදුළු පාටක් එක්ක පෙන්වන්නේ මේ පින්තූරේ ඉස්සල් එකම අරන් තින්නේ අඳුරු ක්ෂේත්‍රවලදී මතකද ඩාර්ක් ෆීල්ඩ් ඉලුමිනේෂන් කියන එක අපි ඉගෙන ගත්ත 48 වෙනි පාඩමේදී අඳුරු ක්ෂේත්‍ර ඩාර්ක් ෆීල්ඩ් එකෙන් බැලුවාම තමයි මේ විදිහට අර කලින් බලපු එක පේන්නේ මේකම ඩාර්ක් ෆීල්ඩ් එකෙන් බැලුවම තමයි මේ පේන්නේ එතකොට මේ නිල් මැණික් වල ඇතුලේ තියෙන කොරන්නම් නැත්තම් නිල් මැණික්මයි මේක වෙනස් වෙලා තින්නේ හරස් ද්‍රව අතර මතකද ක්‍රොස් පෝලා එක්සමිනේෂන් කියලා 48 වෙනි පාදමේදී හරස් ද්‍රව අතර බැලුවාම පේන මේ ස්ඵටික එතකොට මෙතනට අඳුරු ක්ෂේත්‍ර හා හරස් ද්‍රව කියන දෙකම පාවිච්චි වෙලා තමයි මේ පින්තූරේ අරන් තියෙන්නේ අඳුරු ක්ෂේත්‍ර සහ හරස් ද්‍රව දෙකම පාවිච්චි වෙනවා එහෙනම් මේකෙලුත් ඔප්පු කරනවා මේ පේන ඉන්ක්ලූෂන්ස් ටික නැචරල් ගලක් කියලා මෙතනට ආවහම මේ රාමන් වර්ණාවලික්ෂය හරහා අඳුරගෙන තිනවා මේ තීන ස්ඵටික දෙක කැල්සයිට් ස්ඵටික කියලා මේවා කෙලවර මේ ත්‍රිකෝණාකාර කලාප තියෙනවා මේ වගේ පින්තූර කලින් පාඩමෙත් දැක්ක මේ පින්තූරම දකින්න ඇති හැබැයි මේ විවිධ ඒ පින්තූරෙම මෙතනට දාලා ඒකම මෙතනට දාලා නෙවෙයි මේ තියෙන්නේ මේ විවිධ ආලෝක තත්වයන් යටතේ වෙනස් වෙනස් දේවල් තමයි මේ ඔක්කොම දාලා තියෙන්නේ මෙතන හොඳට බලන්න ත්‍රිකෝණාකාර කලාප වලට වෙන් වෙලා තිනවා එතකොට මේ තියෙන ස්ඵටිකය අපද්‍රව්‍යයක් හැටියට ඇතුළත් වෙලා තියෙන ස්ඵටිකය නැත්තම් ඉන්ක්ලූෂන් එක කැල්සයිට් මේක නුත් ඔප්පු කරනවා මේ ගල නැචරල් ගලක් කියලා මෙතනට ආවා මේ තියෙන්නේ බලන්න මේකේ හොඳට මේ සමාන්තර රේඛා මේ එකිනෙකට සමාන්තරව තියෙන රේඛා ටික බලන්න ඒක ඇතුලේ මෙතන තියෙනවා ප්ලේට් එකක් වගේ ලෝහමය ස්ඵටික කීපයක් අඩංගු වෙලා තිනවා මේ විශේෂිත ස්ඵටිකය ගත්තොත් මේකට නිශ්චිත ගැළපීමක් ලබාගෙන තිනවා මේක පලිඟු කියලා ඒ කියන්නේ මිනිරම් මේක මිනිරම් කියලා හොයාගත්තා හොයාගෙන තියෙන මේ කන්ඩිෂන් එක මේ ලයිටිං කන්ඩිෂන් එක තමයි මෙතන තියෙන ඩාර්ක් ෆීල්ඩ් මතකනේ 48 වෙනි පාඩමේදී ඩිෆියුස් ෆයිබර් ඔප්ටික් ඒ කියන්නේ ෆයිබර් ඔප්ටික් විසරෙන ආලෝකයයි ඩාර්ක් ෆීල්ඩ් ආලෝකය කියන කන්ඩිෂන් මේ තත්ත්වයන් දෙකම යටතේ තමයි මේ පින්තූරය අරන් තින්නේ මෙතනදි මම තව දෙයක් කියන්නම් මෙන්න මේ සමාන්තර රේඛාවලින් පෙන්නම් කරනවා ස්වභාවික ගලක් බව ඊළඟට සින්තටික් ගලක් නම් මේ රේඛා සරල රේඛා සමාන්තර සරල රේඛා නෙවෙයි වක්‍ර රේඛා ඒකත් දැන් නිකන් කියාගෙන මම යනවා ඉස්සරහට තවත් ඒ ගැන කතා කරමු. එහෙනම් මේකෙත් ඔප්පු කරනවා මේක මෙන්න මේ ආලෝක තත්ත්වයන් යට දෙක යටතේ ගත්තාම ලැබෙන පින්තූරය. මීට කලිනුත් පාඩමේදී මේ පින්තූරය දැකලා තියෙනවා නමුත් වෙන විදිහකට වෙන ආලෝක තත්ත්වයන් යටතේ. එහෙනම් මේකෙනුත් කියනවා නැචරල් ඉන්ක්ලූෂන් එකක් මේ නැචරල් ගලක් මේක කියලා. මෙතනට ආවහම මේ තියෙන්නේ තවත් ඩාර්ක් ෆීල්ඩ් කියන ආලෝක තත්වයයි බ්ලූ ෆිල්ටර් මේ ඩාර්ක් ෆීල්ඩ් කියන ආලෝක තත්වයයි ඒකට බ්ලූ ෆිල්ටර් එකක් දාලා මෙන්න මේ ආලෝක කන්ඩිෂන්ස් දෙක යටතේ ගත්තාම ලැබෙන පින්තූරේ මේකේ පේනවා මෙන්න මෙතන ඉන්ක්ලූෂන් එක අපද්‍රව්‍යයක් හැදිට තිනවා ටිකක් කොළ පාටට හුරුයි මේක කොළ පාට නිසා හරිත කියලා කියනවා හරිත පළිඟුවක් මේදී එතකොට මයික්‍රෝරාමන් එකේදී මේ හරිත පළිඟුව මොකද්ද කියලා හොයනකොට ඔප්පු වෙලා තියෙනවා මයික්‍රෝරාමන් ටෙස්ට් එකේදී මේක ස්පිනල් කියලා කිරෙන්චි මේ කිරෙන්චි ස්ඵටිකයක් තමයි මේ නිල් මැණික ඇතුලේ ලංකාවෙන් හම්බෙච්ච නිල් මැණික ඇතුලේ අපද්‍රව්‍යයක් හැටියට තියෙනවා දැන් මේ අපට පරිසරයේ තියෙන ඉන්ක්ලූෂන්ස් දෙය හොඳට නිරීක්ෂණය කරන්න
එතකොට මේ ස්පිනල් එකක් අපද්‍රව්‍යයක් හැටියට නැත්නම් ඉන්ක්ලූෂන් එකක් හැටියට නිල් මැණික ඇතුලේ තියෙනවා. එහෙනම් මේකෙත් ඔප් වෙනවා මේ ගල නැචරල් කියලා. මේක අර මේ පින්තූරේ අරන් තියෙන ආලෝක තත්ත්වයන් තමයි ඩාර්ක් ෆීල්ඩ් සහ ඩිෆියුස් ෆයිබර් ඔප්ටික්. ඩිෆියුස් කියන්නේ විසරණ වෙච්ච ෆයිබර් ඔප්ටික් ආලෝකය සහ ඩාර්ක් ෆීල්ඩ් අඳුරු ක්ෂේත්‍ර. මෙන්න මේ කන්ඩිෂන් දෙක යටතේ ගත්ත පින්තූරේ තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ මේ බොඩි එකේ ශරීර වර්ණය මේ තියෙන්නේ, බොඩි එකේ වර්ණය මේ ගලේ නිල් මැණික් ගලේ බොඩි එකේ වර්ණයට අගේන්ස්ට් තැඹිලි පාට පැල්ලමක් පේනවා, කැපිලා පේනවා. මේක රත් කළොත්, මේ වගේ ගලක් රත් කළොත් මේ පැල්ලම් තද රතු පාටට හැරෙනවා. නමුත් මේක තැඹිලි පාට. මේ ෆින්ගර් ප්‍රින්ට් එකක් වගේ තියෙන මේ පැල්ලම රතු පාට වෙනවා හීට් කරොත්. මෙන්න මේ ආලෝක තත්ත්වයන් දෙක යටතේ බැලුවම තමයි ඒක බලන්න පුළුවන්. එතකොට මෙන්න මේක දිහා බැලුවාම තැඹිලි පාටෙන් පේනවා. ඒ නිසා මේ තැඹිලි පැල්ලම නිසා, රතු නොවන නිසා මේක නොහිට් නැචරල් ගලක්. දැන් අපි එනවා මෙතනට. මෙතන තියෙන බොහොම ලස්සන ෆින්ගර් ප්‍රින්ට් එකක් වගේ එකක්. තව වටේ අවට පරිසරයේ තියෙන ඉන්ක්ලූෂන්ස් දිහා බලන්න හොඳට. හඳුනගන්න මේ ඇහැට හුරු කරගන්න මේ ටික. මේක බාගෙට සනීප වෙච්ච ඉරි තැලීම් වගේක් තමයි මේ ඇඟිලි සලකුණේ තියෙන්නේ. බාගෙට සනීප වෙලා තියෙන්නේ, සුව වෙලා තියෙන්නේ බාගෙට. එහෙනම් මේකට ඇඟිලි සලකුණ කියන වචනේ තමයි හරියටම ගැලපෙන්නේ. එහෙනම් මේ විදිහ ෆින්ගර් ප්‍රින්ට් එකක් තියෙනවා නම් ඒක ඒ ගල හීට් කළා නැහැ. දැන් අපි එනවා මෙතනට. මේකත් හීට් කරපු නැති මේ ගල ලංකාවේ නැචරල් ගලක්. කිසිම එන්හන්ස්මන්ට් එක කිසිම දෙයක් කරලා නැහැ ලංකාවේ ගලක්. මේකේ ලයිටින් කන්ඩිෂන් එක ඩාර්ක් ෆීල් අඳුරු ක්ෂේත්‍ර, ඩාර්ක් ෆීල් ඉලුමිනේෂන් එක යටතේ මේ පින්තූරේ අරගෙන තියෙන්නේ. මේක කුඩා ස්ඵටිකයක් තියෙන මෙතන, මේ ස්ඵටිකය ටික විනිවිද පේනවා. ඒක ඇතුලේ අසාමාන්‍ය ලෙස කළුපාට, මේ කළුපාට ඇට, කළුපාට ඇටයක් තියෙනවා, ධාන්‍ය ඇටයක් වගේ. එතකොට මේකේ දෙකක් තම්පත් වෙලා තියෙන ධාන්‍යයට දෙකක්. එතකොට මේක වටේට රතු පැල්ලමක්, රතු පාටක් සහිත පැතලියට ගිය බෙදීමක් තියෙන විකණ්ඩනයක්. අසාමාන්‍ය ලෙස ඇතුළත් වෙලා තියෙනවා කළු පාට ධාන්‍ය දෙකක් වගේ දෙයක්. ඒක වටේට සම්ප්‍රේෂණය වෙන ආලෝකයේ රතු පැහැයක් සහිත පැතලි විකණ්ඩනයක් පෙන්නුම් කරනවා. මෙය කාවැද්දූ යුරයිනයිට් සහිත සර්කන් ස්ඵටිකයක්. මේකට කාවැදිලා තියෙන්නේ මොකද්ද? මේ ඛනිජයේ නම තමයි යුරනයිනයිට්. අනිත් එක සර්කන්. යුරනයිනයිටුයි සර්කනුයි දෙක තමයි මෙතන ස්ඵටික හැදලා තියෙන්නේ. එතකොට මෙහෙම එකක් තිබුණොත් අපි අනිවාර්යයෙන්ම අඳුර ගන්න පුළුවන් අපිට මෙතන තියෙන්නේ සර්කන්. ජාගුන් කියන්නේ සර්කන් සහ යුරනයිනයිට් සර්කන් කියන ස්පට. එතකොට මේක මේ රතු රතු පැහැයට හුරු පැල්ලමක් ලැබෙන්නේ මෙන්න මේ සර්කනුයි යුරනයිනයිටුයි වලින් ඇති වෙන විකිරණ නිසා කියලා තමයි දැනට තියෙන්නේ. එහෙනම් මේ විදිහ එකක් දැක්කත් අපිට කියන්න පුළුවන් මේක නැචරල් ගලක් කියලා. දැන් අපි එනවා මෙතනට. මේ පින්තූරේ තියෙන්නේ මෙතන නිකන් බොහොම ලස්සන පින්තූරයක් තියෙන්නේ. මේ බලන්න හොඳට, මේ ඉන්ක්ලූෂන් එක දිහා හොඳට බලන්න, වටපිට පරිසරයත් හොඳට බලන්න, ගලේ මේ ගල ඇතුලේ තත්ත්වය. මේක අරන් තියෙන ආලෝක කන් තත්ත්වයන් තමයි ෆයිබර් ඔප්ටික් ඔබ්ලීක්. මතකයි ඔබ්ලීක් කියන්නේ ආනත. ෆයිබර් ඔප්ටික් ආලෝකය දිලා තිනවා ඇල කරලා ගලට. අපි මේක 48 වෙනි පාඩමේදී බැලුවා මේ ආලෝක තත්ත්වයන් කීපයක් අපිට ඉදිරියට ඕන වෙනවා කියලා. නැවත අමතක වෙලා නම් පොඩ්ඩක් 48 අන්තිම පිටුව බැලුවාම මෙන්න මේ ටික සමරයිස් කරලා තිනවා මම. ඒක ඇතුළට ගිහින් බලන්න පුළුවන් මොකද්ද මේ ඔබ්ලීක් ෆයිබර් ඔප්ටික් ආලෝකය කියලා කියන්නේ.
ඒ යටතේ ගත්තාම තමයි මේක ලැබිලා තියෙන්නේ. මේකේ මොනවද මේ තියෙන්නේ? ප්‍රතිකාර කරපු නැති, ඒ කියන්නේ හීට් කරපු නැති ලංකාවෙන් හම්බෙච්ච නිල් මණිකක්. මේකේ ද්විතීක දියරයක් ඇතුළත් වෙලා තියෙනවා. මේ දියරයක් වගේ. මේ සුව කිරීමේ රටාව නැත්නම් මේ සුව වීමේ රටාවෙන් ඇඟවෙන්නේ මේ ඇඟිලි සලකුණ. මෙතන තියෙන මේ ඇඟිලි සලකුණ සීයක්ෂයට ඇලවෙලා හැදිලා තියෙනවා. සීයක්ෂයට ගලේ සීයක්ෂයට සීයක්ෂයට වාක්කෝ පේරක්ෂේ සීයක්ෂයට ඇලවෙලා තමයි මේ ඇඟිලි සලකුණ පිහිටලා තියෙන්නේ. ඒකයි මෙහෙම පේන්නේ. මේ විදිහේ ඉන්ක්ලූෂන් එකක් දැක්කත් අපිට කියන්න පුළුවන් මේක ස්වාභාවික ගලක්, නෝ හීට්, කිසිම එන්හැන්ස්මන්ට් එකක් කරලා නැහැ. මේ ආලෝක තත්ත්වය ෆයිබර් ඔප්ටික් ඔබ්ලික්. දැන් අපි මෙතනට එන්න. මේ පින්තූරේ අරන් තියෙන බොහොම ලස්සන පින්තූරයක්. මේක අරන් තියෙන්නේ ෆයිබර් ඔප්ටික් ඔබ්ලික්මයි, ලංකාවේ නිලක්. මේ ද්විතීක ද්‍රව ඇතුළත් කිරීමක් ඉහලින් දල්වන විට වර්ණයෙන් පිපිරියයි. ඒ කියන්නේ ඉහලින් කලර් එකක්, ඉහලින් ආලෝකය යෙදුවොත් මේ වර්ණය පිපිරී යනවා වගේ අපිට පේනවා. අපිට පේන හැටි ඉහලින් ආලෝකයක් දැම්මම මේ පාට පිපිරීලා යනවා වගේ පේන හැටි. මේ විදිහට තින්නෙත් මේ සුව වීමේ රටාවක් නැත්තම් සුව කිරීමේ රටාවක්. එතකොට මේ විදිහට මේ ඇඟිලි සලකුණ අර ඉස්සලා බලපු එකම තමයි මේ. එතකොට මේ විදිහට පෙවුනොත් මේකත් සී අක්ෂයට අර වාක්‍යෝ පේන කොරන්ඩම් එකේ වාක්‍යෝ පේන සී අක්ෂයට ආනතව තමයි මේ ඇඟිලි සලකුණත් හැදිලා තියෙන්නේ. ඉස්සල් එකේ වගේ මෙතනත් ආනතව. ඒ වගේම තමයි මෙතනත්. එහෙනම් මේ ගලත් අපිට කියන්න පුළුවන් නැචරල් මේ ඉන්ක්ලූෂන් එක. මේ ඉන්ක්ලූෂන් එක තියෙන ගලුත් මගේ අතට ලැබිලා තිනවා. මම ඇහැට දැකලා තියෙනවා. පියවි ඇහැට පේන මට්ටමේ තිබුණා. දැන් අපි නම් මෙතනට මේකේ මොකක්ද ආලෝක තත්ත්වය? ලයිටින් කන්ඩිෂන් එක මෙතන තියෙනවා ෆයිබර් ඔප්ටික් ඔබ්ලික්. දැන් මතකනේ ඔබ්ලික් ආනත ෆයිබර් ඔප්ටික් ආලෝකය සැපෙවුවාම මේ ලංකාවේ නිලක් කිසිම ට්‍රීට්මන්ට් එකක් කරපු නැති මේ විශාල රිනස් පටිකයක් මේ තියෙනවා. ලොකු රිනස් පටිකයක් මේ අන්හීටඩ් ගල ඇතුලේ. බලන්න මේ සියුම් රටාවක් කෙටිලා තියෙන නිකන් කළු ගලක ගැටුවා වගේ සියුම් රටාවකුත් පේනවා. මේ වටපිට පරිසරය දිහා බලන්න. සියුම් රටාවකුත් සමග මේ නෙගටිව් ක්‍රිස්ටල් එක අපිට බලන්න තියෙනවා. මේක කිසිම වෙනසක් වෙලා නැහැ. එන ස්වභාවික පිහිටීම මේ තින්නේ හීට් කළ නැහැ. නැචරල් ගලක්. අපි එහෙනම් ඊළඟ පාඩමේදී පාට් 4 හතරවෙනි කොටසින් අපි හම්බෙමු. එතකන් අපම නවතින්න හදන්නේ. ඔබට ජය.